භාගතුන්හන්සේ මේ ලෝක අවබෝධ කරගෙන ලෝකස්භාවේ දැනගෙන නොකද ලෝකස්භාවය ලුච්චති පලුච්චති ලෝකෝ. අපේ ජීවිතයේ තිබච්චදේවල් හෑමදේම අපි ඇසුරු කරන හැමදේම අපි දකින හෑමදේම සබ්බේ සංකාරා අනිච්චාති සියලෝ සංස්කාර අනිත්‍ය යයි. යදා පන්ඥාය පස්සති යම් දවසක ප්‍රඥාවෙන් දකිනවනම් අත නිබ්බිින්දතී දුක්කේ එකල්ිහි ඔහුදුක කෙරේ කලකිරෙනවා ඒ සමක්ගෝ විසුද්ධියා. දුකින් මිදීමේ මාර්ගය මේ නාමරූප දෙක ලෝකයම අනිත්‍ය වශයෙන් දැකීම. යම් කෙනෙක් නාමරූප දෙක වෙන්කොට. දැනගන්න ඥානයට පත්වනා නම්. නාමරූප පරිච්චේදයට පත්වනා නම්. ඒ ශ්‍රාවකයාට ලෝකය බිඳන බාව නැසෙන බාව අවබෝධ වෙනවා. යින් මර විදර්ශනා ඥානවල විස්තර කරන විදියට නිබ්බිධාඥානයෙන් කලකිරෙනවා, කල්කිරුණු කෙනා දුකින් මෙදන්න හිතනව උත්සාහ කරනවා. නැවතනවත වඩනා විපස්සන. ඒ තුළින් මාර්ග පලවශයෙන් මේ දුකින් මෙද නේ සමගු විුද්්‍යාකැන එක කලකිරීමමයි දුකින් මෙදීම මාර්ගය. ඇනම් මේ කලකිරීම තාවකාලික කල කිරීමක් වෙන්න බැදයක් තිබි ලැනැති උනාාම. ලඟ හිටපු කෙනෙක් වෙෙන් වනාාම කවුරඩි දාළ ගියාම ලොකුලා පාඩුවක් වුණට පස්සේ සමාරයකන දැන් සසර කලකිරල ඉන්නේ දැන්නම් මහනවෙන්න ඉතිලතියෙන එමන කල කිරීමද නැති නිසා කලකිර එහම තම ගොඩක් අය කල කිරෙන් දැ නැති නිසා ඇවිල්ල කලකිරලලා අපි මහන වුණොත් මොකදවෙන ඇතිකාලේ නැ සල්ලි නැතිකාලේ මහන්න වෙනෝ ඇවිල්ලා. හාමුදුරුව බනකිලලා පසිද්නම සල්ි ගලන්ගෙන ක උටිග රු ලබන ේ බලාපුරොත් තුුණෙ සල්ලි නැති නිසා මහන වෙනවා සල්ලි ලැබුණමයා මහනකමින් ඉවත් වෙනවා ඇති එනිසා ඒ කලකිරීම හරි කලකිරීමක් එනිසා යෝජනා කරනවා පැවිදි වෙනට කොහොමද ජීවිතයේ දුක ටිකක්හරි දැක්කලා ඒගැන අවබෝධයෙන් කලකිරලා සසර දුකින් එතර වෙන්න සබබ දුක්ක නිස් සරණ නි්බාන සච්චි කරනත්තාය සසර දුකින් මිදී නිවන්න අවබෝධ කරන්න මම පැවිදි වෙනවා කියල තමයි පැවිද්දිල්ලන්නේෙත් පැවිදිවය යුත්ෙත් කියනක අවබෝධ කරගන්නට ඕන් ස්වාමින්න් වහන්ස ෙනමක් භිශ්ෂුවක් කියල කියන්නේ දුකින් නිතරවෙන්න මේ ජීවිත ආරම්භ කරන්නේ හට බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අපි මේ ශ්‍රාවකයන්ට මහන්සි වෙලා වෙලා වරගෙන උගරි දෙද්දිහාරිටරිි දෙද්දිහාරි අමාරුකන්තයේ ද අරි දේශනා කරන්නකොටද තමන් නිදහස්සෙමින් සැනසෙනමේ නිවන් මගේ තවත් එක්කෙනෙක් ෝ නිදහස් වේවාගෙන ප්‍රාර්ථනාව ඒ ප්‍රාර්ථනා ං දේශනා කරන අනම් පමණයි ඒකෙන් පාරමිතාවක් පිරෙන්නේ ප්‍රඥාපාරමිතාවක් වෙන්නේ නැත්නම් යම් ලාභයක් ලැබේවා මට යහපතක් සාන්තියක් සතක් වේවා මොනසිතදද කාසි පණන් සෙත්වේවා කියල හිතලනම් වැඩේ පටන්ගත්තේ පටන් ගන්න තැනම ඒ කියන දේශනාපිරිසිුදු භාවයට ඒත් ලෝකයේ චිර ප්‍රසිද්ධ වේවා ඒ ප්‍රසිද්ධවීමේ ලෙඩකින්නම් බණ කියන්නේ එතනත් එක හානියක්. එනිසා අවබෝධඥානය තමන් අවබෝධ කරගත් දැනගත් තන් තුළතියන දක්ෂථාවයෙන් භාග්‍යවත් අරිියත් බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් පරම පිවිතුරු ශ්‍රී සද්ධරමය පෙන්වා දෙනවා. මතුකර දෙනවා. ඒ මතුකර දෙන මහොතක් පාසා සිත් නිවෙනවනම්. ඒ නිවීමම තමයි ඒ දේශකයන් වහන්සේගේ බලාපොරොත්තුව. එතම ශ්‍රෂ් ධර්ම දේශකයන් වහන්සේ කෙනෙගේ ස්වභාවය. එදොර එනිවන මහොතත් පාසා ඔබ ඒස්වාමඉන් වහන්සිට දේශකයන් වහන්සට අප්‍රමාණ කුසල් රැස්සෙනවා. එසේ නම් මේ දුකින්විදෙන් නැතිවෙන්න්න ඕන මනවබෝධයක්ද සංකාරය කොච්චර හැඩ වැඩ දැම්මත් කොච්චර පරිස්සංකරන්න හැදුවත් කොචර තෙල් බෙහෙත් ගෑවත් ක්‍රීම් වර්ග ගෑවත් මේ අපිට පේන සංකාර අතර විශාලම සංකාරය වටිනම සංකාරයමකක්ද ඔබෙත් මගේ කය. මේ හිසේ පටන් දෙවතුළ දක්වා තියන මේ සරීරකූඩුව නේද. අස්ථිපන්ජරය ඇ සැකිල් ඇට සැකිලට පෙම් කරන්නේ කවරුත් මගේ යටට සැකිල්ල මට වේවා කියල හිතන්නේ ඒ යටට සැකිල් උඩින්තිය ජාතිටිකරත අපි පෙම් කරන්න. පෙම් බඳින්නේ මූනට පෙම් බඳි නොද නැ්ද. ගොඩක් උපාසිකව පෙම් බඳනවා මූන. මූනත්ක තමයාගේ ප්‍රේමය. මූන එවනවාරි ගානව නේද. වට්ට අක ගානවා බිත්තර ගානවා. කන්නතිින් හැම ජාතිය මෝකේ ගානවා. ඉ ඒව ගාල වලාපොරොත් වෙන මේ මගේ සංකාරය වන මුහුණේ සංකාර පිරිසිදු වේවා ප්‍රසන්න වේවා පැහැපත් වේවා. දැ ක්‍රීම් වර්ගඳුන්න්නා දෙන කොඩත් කියනව පැහැපත් දෙදුලන සමකට ගන්න මොදගරන්න ගිහිපුගමන් ගන්නවා. ඒක ගාල කුණනත්කමන්න ගානෝ. ඉට පස්ස කියනව බෙහෙත් තියනව විදින්ඩ විද්දර පස්සෙන් මුලු ඇඟම සුදු වෙන. දෙෙහෙම සුද වෙච්චා ඔෝන්තට අප රට එත්තින්න. ින් කලුයි දැන් සුදුයි මකක්ද රහස එයා වියදංගල්ලා බෙහෙතක් ගත්තා ඒ බෙහෙතරගෙන බලාපොරොත්තු වනේ ඔලුුවේ බැක් කෙස් සුදු වෙන්න ෙස් කලුයි අනෙට්ටික හම සුදු වෙලා ඒ සුදුනාට පස්සේ මේ වරණය පිළිබඳ ලෝභ කරන්නාව පුරුෂියෝ මාවිත පැමිණෙත්වා මලට බඹරෙකුසේ එහමනේ දෙන්නේ ල් ද සුව දැනකො ද තන වරණය තින් බබරගන්න සුවදට හැබ වරණයක්තිබලා මලේ පැනත්තියෙනකොට බඹරු ඇදීගෙන එනවා. ට බඹරු වැඩි කරගන්න ද නැද්ද මෙයා මේ සංකාරයේ හැඩ වැඩ දැම්න්නේ. ද මේ කුුණ වෙන සංකාරයයක් මේක නැතිවෙන සංකාය මේ නැතිවෙන සංකාය මොකට දාළේප කරලා මේකට මොකට සල කල මේ අසත් පුරස සරීරයට මේක පනුවයින්න කුණුවෙන මේ පිළිකාහයදනවා මේකට කැඩිලබිදිලයනවා මේක නො ඒක්ෙදී රෝග හැදෙනවා මෙහෙම රෝග හැදිල ඉවස් වුදු හැට හත්තාවෙන කොට මොද දෙවින් කොච්ච සදුරන්න ඇදුවත් මේක ලප කැලල් මතු වෙනවා. හම රැලි වැටෙනවා මස් එල්ලෙනවා. ඊට පස්සේ ඔබට හොඳරම දකින්න පුළුවන් අම්ඹපාලී රහත්තෙරණියගේ තේරී ගාතාවේ ද කියනවා ඉස්සර මගේ කය මෙහෙමයි දැම් මෙහමයි මම දැම් මේ වෙලා කිය න්න මකද ස්ශ්‍රීකාය වරණාවක තියෙන නිසා. තුර ඒ ඒ අය අවයාවවල දැන් ස්භාව ඉස්සර මෙහෙමය දැම් මේමයි. එදා හෙමයි මෙදා මෙහෙමයි තුොර මෙදා මෙහම වෙන බව එදා දැනගෙන ටියනම් මේකේ ඇලෙන්නේ නෑ එහෙනම් දැක්ක කවදද වයසට ගියදා එ අවුරුදු විස්සේ කුමාරිකාවරු. අවුරදු හැටේ කුමාරික් වෙෙන් නැද කවදරි. ලංකා වෙනම් කුමාරි කියෙන නමින් ඉන්නවා පොඩක්යි. විස්සෙදිත් කුමාරි මයි අසුවදිත් කුමාරි මයි කුමාරි හැමදාම කුමාරි වෙලා හටියනම් හැට අසුවට යන්නේනෑ එනම් විස්ස කුමාරි ලස්සනයි හැටේයි කුමර ලස්සන නෑ විස්්‍යධ තිවජ සැකිලි හැටේද අස්වෙද නෑ ස්සරනම් එකාර බැලෝ දහ පර බල දැන් එක පාරක් බලෝ නොදකින් කියෙලාආග බලාගන්න. එහෙම සංකාර පුංජයක් තමයි මේ රැස් කරන්නේ මගේ කියලා මේ පරිස්සක කරන්න බලන්නේ කොච්චර ෙහෙත්ගානොදකේ කොච්චර සත්කාර කර නවා දිවා සත්කාර රාත්්‍රී සත්කාර කියලා සත්කාර කරන කොන්්ඩඩ වෙනම සත්කාර යනවා. සමහට ට පක්ති න න දලක්ව වන මුලු මුදලත් මලි සමාට මේ කයට සත්කාර කරන්නම සත්කාර කරන්න එච්චර මේකය සරසන්නේ හැඩ කරන්නේ ඇයි මේ රූපේ අනිත්‍ය භාවය නිකං හීනෙන්වත් මෙනේ කළ නැති නිසා. හීනෙන්වත් දැක්කනම් වෙන්න යනදේ ඔය සල්ලිටික බැංක්ක විදාගන්නවා. මොද අන්තිමකාලේ කාල බීලාරියයකින් ඉන්න පුළ න්තිපරේ නොක ලස්සන කරන්න මුලොත්වය කලා වශසට කියියම් මේේ සල්ලිත්න ද කන්නත් නෑ බොන්නත්න්නෑ ඉන්නත් නෑ. කවුරුත් බලන්නෙත් නෑ සලකන්නෙත් නෑ. දැම් මේ රූපය නිසා මොකදවෙනි රූපය හැඩ කරන්න හේතුව තමයි මේ පුරුෂියෝොත්. මේ වරණය පස්සේ යනෝ. කෙනෙක් ලස්සනයි එකල දැනත්තුවා මොකද වෙන ඉල්ම වැඩිවිෙනවා. වස් ස්ත්‍රී පාර්ශවයයක් පුරදුුව වෙනවා මේ රූපයේ ඉල්ලු වැඩිු ම මේ කොමරි මුදලක් උපයා සපයා ගන්න කොම දුපයා සපයා ගන්නේ හැටහතරමා යන්දාලා. කි රසේක වස කරගන්න මේ හැෝට නේ මංක මහර ඉන්න ඉරවස එයායගෙන් කනවා මනයි කන්න කෑම කනවා. බීම බොනවා. ආබරණ ගන්නවා. ඇඳුම් ගන්නවා. එත් තියෙනකං ගන්නවා. එක්‍රමේ කවරුත් මන්ද දන්න මං කියන්න නන මේම කකද වෙන්නේ කළ දන්නවා සමාට වචනයක කොටිගෙන දත්ත ගල්ලවන්න වාදමකද කියනවා. න දත් ඉස් දෙකලන්තයව එකතතක් ගලවා ගන්නවා. තටක රත්තරන්ත තන්නම් වටිනෝ. තට මේ ස්්‍රී වැඩියෙන් පෙන් බලන්න කාටද. මෙ මේ මන් කියනවනේ ම ත්‍රීවිල් එකක දවසත් දැක පස්සේ ්‍රවිල් එක පිටි පසදේ පස්සෙ හලතින ගැ ්‍රීවිල්ලි එකේ නොයක් වැකි ගහල තින ධරම පාට ගහල තියන එකර තිබුණ සල්ලි ගස්වල හැදේ නම් කෙල්ලු වුරුවන්ටත් පෙම් කරයිඉ කියලා ඉතින් ඒකින් පේ වඳරුවයින්න ගස්වලන වදුරට කියල සල්ලි කොටික් කඩාගන්න පුළුවන්න්නම්. ගැඒ පුරුජයා කළුවේවා බඩ මහත වේවා කැතවේවා හැබැයිකමක් නෑ එකවන්ට එකේ සල්ලි වැඩිපුරතිනම් ප්‍රේමේ ඇතිවෙන්නේ බැංකු ගෙනටද අර බඩටද බැංකු ගෙනමට. ඉතියේ නිසා ඔබට මෙව මම් මේ කියන්නේ කවුරුත් තලාපෙලා දකින නෙවෙයි මේ වෙන්නේ ඇත්ත දේ මේ සංකාරවලට කොමද මුලා වනේ කියන එක. තොට පුරුෂයා රූපය වෙනුවෙන් ඇපවෙනවා සමාරිස්ත්‍රීං ධනය වෙනුවෙන්. ආත්මය පාවාදනව ජීවිතය කැප කරු තරම මේක අරගෙනරගන්න දැ මුදල් ලිව වෙනවා. දැ ප්‍රේමය කල ඉඳීද එනම් මුදල වෙන යම් කෙනෙක් ආවානම් පුරුෂයෙක් සමඟ එවැනි ස්ත්‍රීන් කවදාවත් ධනය නැතිදා පුරුෂයට සලකන්නේ රූපයේ තියනකම් නැත්තම් හැකියාව තියනකම් සලකනෝ ළඟවෙන්න සමාට අපි දකළ තියෙන අනතුරුවෙල එක්තැන් වෙන සමහර පිරිමිළමයි අර විවාවෙච්ච බිරිඳ මකද කරන්න ටික දවසක් බලලා ඒවත් අතහැරලාදාය අන්තිවන තනිව ඒකනෙවේ සබෑ පේමය සැබෑ අදරේක ඇනැති කාලෙක් නැතිකාෙ තව එකක් ඇති නැති සැමදායික වගේ වුණා යසෝදර උත්තමාගේ. සැපදුක දෙක සමෝබෙදා ගත්ත. ඒත් අදවර්මානයකොට අපිට අහන්න තියෙන්නේ දකින්න තියෙන්නේ අරකෙන ධනය වෙනුවෙන්ම කැපවෙච්ච පිරිස සහ පිරිීම් පර්ශව වන රූපේ පස්ේ යන පිරිමිොටත්තම බහුතර වැඩියෙන් පේන්න ඉන්න. එතට පේනොය කිසීමම් අවබෝධය මේ රූපේ අනිත්‍ය බව ගැන. අසුභ බව ගැන මෙක ඉන්න පනෝගානවත් දන්නේන්නේ අසෝකොලයක කෝටි ගානක පනුව ඉන්නවා පනෝටික විකගන්න පුළුවන් න කෝටිපයෙක් නැතිවු අසෝකෝටි තියෙක් නේද. ඒ තරම් පනුව ඉන්න. එනම් පනුවන්ගේ වාසස්ථානයක් පනුගුලියක්. රෝගයන් ආකරයක් තමම් බලන්න තමන්ගේ සාරයේ දවස්තුනක් ෙර නා ැතුවවිට කෝඩි කොමද ගඳසුවඳද අනිත්තැන් වලත් බලන්න පුළුවන්. හැමත්තැනම ගඳයි දුකදයි. අසුචි වලක් වගේ තමන්ට පිළිකුල්. එනම් තවත් කෙනෙ සරිීරේ කොහොම පිළිකුල්ඩ තමන්ගේ එක කය වැගිරෙන අසුචිම තමයි අනිත් කෙනගේ වැගිරෙන්න්නේෙත්. එනම් මේ අසුචිවල ස්වභාවේ නොතේරුන් ගත්තු නිසා. රූපය තාවකාලිකය කියලා තේරුම් ගත්ති නැති නිසා රූපයට පෙම් බැඳලා. ඒ රූපය අහිමි වෙච්චදා හඬන වැලපෙන ලසවන් තැවෙන විරහගී ගයන විරහගී අසන මැරෙන්න යන කෝච්චියයට පෙල්ල තියෙන ට කෝච්චිය තිරන කෝචියයට බෙල්ල තියෙන ගගේ පණන්න සමාට බෙල්ලදිලා නැකටින අඇත් තින්නවා. එකක්ෙනෙක් බෙල්ල දින අනිත් කන පැනලා දුවන ලෝකේ අපි දෙන්න එකට මැරැමමුකල එකනෙන තල්ලු අනිත කෙන දුවන ලෝකේ ඒ නිසා මේ වගේ පිරිහිලා කුණුවෙලා යන සංකාර ගොඩකට කොච්චරණං අඩනවද කොච්චරණං කඳුලු බොනවාද. කොච්චරනම් තැවෙනවාද දැවෙනවාද ඒවෙලා විවස්සනා කරානන් දැන් නිවද කලා.